සම්මා සම්බුදු සරණයිස දැතුමේ. යම්සේ මහාමාර්ගයේ දුගඳ හමන කසල ගොඩක සුවන්දැද පියවුමක් කටගනීද හ සිත්කලු විලාශයට සහ අමාසු ගන්ධයට සැවොම ප්‍රිය කරති. මෙසේ කස ගොඩක් බඳ සම්බුදු දහම නොදන්න අඥාන පුදක්්ෂනය නතර සම්බුදධ ශ්‍රාවකයා මන අවබෝධයෙන් සහ ප්‍රඥාවෙන් යතුූ බලයි සැදැවනි ඔබ ශ්‍රවණය කිරීම බනපපුෘත්වන ත්‍රදේශනාව. ්‍රඥ්‍යන්ම බගේ දිවිමක්ක සකසාගෙන සසර ගමන ජයගන්නට ඔබහට කුසලා නිසංන්සයක්ම වේවායි ආර්ථනා කරමින් ඔබාපකිෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනයේ මේ පෑරණයමිත දායකත්ක ධර්ම දේශනාව සිදු කිරීම සඳහා බෞද්ධයා රූපවාහිනයේ මැදිරයට වැම කළ பூச்சපාද கோෝரලයාගම சරணතිස්ස ගෞරවනිය ස්වාමින් වහන්සේ අපි පමුුවෙන් සාධනාදී නමස්කාරපූරකව පිළිගනිமෝ සාසාසා මෙමතරම දේශනාව සඳහා සැදැහැති දායකත්වය ලබාදෙනනවා ඇල්දනිය කඩවත පදිංචි ඩුබාහි සේවේ නියුතු උදිිත තරංග මහතා සහ පෘෂාණි නිලුෂිකා මහත්මිය. සමන්තාචක්කවාලි සු අත්‍රාගචන්තු දේවතා. සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා නමුෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මි සුුවප පටිහතඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරෙදස්ස සබ්බ සත්තුතු මස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බුුණ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ ভাගබතු වරහතු සබබ දම්මි සු අපපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවසාරජ්‍ය බිසාරදස්ස ස සතුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස ධම්මසාමිස තගතස්ස සබුණු සම්ම සම්බුද්ධස්ස. නමුෝතස්සෙ භගබතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥා නෙචාරස්සෙ දස බලදරස්සෙ චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සතුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස. තතාගතස්ස සබ්බ්්‍යනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශරාවක සැදැහවත් කාරුණික පෙන්න්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන්බෙන්නේ. තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ කරුණාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට බදාල පරම ගම්බීර වූ ශ්‍රීසත්්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මේ ශ්‍රවනය කරන්නත් එන් ලැබෙන අවවාද අනුසාසනා ම තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදිවුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලො ආහිති භවයකින් සැනසෙන්ඩත් ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් අමාමහන් නිවනිින් සැනසීමේ බලාපොරොත්තුව ඇැතුව. උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උදාාර්තර වූ සද්ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු පින්නතුනි මේ ධර්ම දේශනා මාලාවත්තුලින් අපි මේදිනවල සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව පිළබඳව. එය උතුම් රතන සූත්‍ර දේශනාව මුල් කරගෙන අපි සාකච්ඡා කරමයෙන් ඉන්න දහවෙනි ගාථ රතනයේ මේ සමස්ත දේශනාව පුරාවටම මේ වෙනකොට ධර්ම දේශනා හතස් හතක් සිද්ධ කරලා නිමා කරලා තියෙනවා. ඉති මේ දහවෙනි ගාථ රතනයෙන් හතලිස් අටවෙනි ධර්මදේශනාව ප්‍රචාරීකරවීම සඳහා අපි පින්නතුන් සැදැහැති දායකත්වය ලබලදීල තියෙනවා. අපි එෙමනං ධර්ම දේශනා ආරම්භ කරමු උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ දහවෙනි ගාථ රතනය මංහිතනෙ හැම කෙනෙක්ම දන්නවා දහවිනි ගාතාව තමයි සහ වස්ස දස්සන සම්පදායේ තයස්සු දම්මා ජහිතා භවන්තිී සක්කාය දිට්ටි විතිකිච්චි තංචය සී ලබ්බ තංවා පියදත්තිකංචි චතුූ හපායේ හිච විප්හමුත්තු චචාබිටානානි අභබ්බෝ කාතුම් එදම්පි සංගහයේ රතනම් පනීතන් ඒතේන සච්චේන සුවත්ති හෝතු. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාතාරතනයනුත් සෝවාන් වහන්සේගේ ගුණයම තමයි පැහැදිලි කරලා තියෙන්න. හත්තනි ගාතාරතනයෙන් රහතන් වහන්සේගේ ගුණේ පැහැදිලි කරලා අට නමේ දහය කියන මේ ගාතාරතනයෙනුත් සෝවාන් වහස ගැන සඳහන් කරනවා. එති මේ දහවෙනි ගාතාරථනය මුල්කරගෙන සිදුකරපු පලවෙනි දේශනාව සමස්ථ දේශනාවේ හතලිස් හයවෙනි දේශනාව අපි නිමා කරන්න යෙදනා. ඒත් මේ දහවිනි ගාතාරථනයෙන් මයි. එමනං දහවෙනි ගාථරත්තනයෙන් අද ධර්ම දේශනා ආරම්ප කරන්න බලාපොරොත්ති වෙන්නේ මෙ කෙලෙස් ප්‍රහාණයේ කිරීම සම්බන්ධයෙන් අපේ බුදුරජාණන් වහන්සේ ආකාර කීපයක් දේශනා කළා ආකාර කීපයක් දේශනා කලා කෙලකිය හම්ම තදංග වසයෙන් කෙලෙස් ප්‍රහාණය කරනවා විෂ්කම්බන වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරනවා සමුච්චේද වශයෙන් කෙලෙස් ප්‍රහණය කරනු එවගේම තවත් කෙලිස් ප්‍රහණය කරන ආකාර ධර්මය සඳහන් කරලා තියෙනවා එතකොට අවසාන ධර්ම දේශනාවෙන් තදංග ප්‍රහාණය කියන්නේ මොකක්ද කියන කාරණාව අපි සාකච්ඡයක් කළා මේ දේශනාවට ආරම්භයක් හැටියට පහුගිය දේශනාවේ අවසානයේ මම සසිහිපත් කළුත් තදංග ප්‍රහාණය කියන කාරණාව අපි හැමෝම කරන කාරණාවක්. තදංග වසයෙන් යටපත් කරනවා කියල කියන්නේ. තාව කාලික ව යටපත් කරනවා කියනෙක්. සමහර වෙලාවට අපි අපේ ගෙදරක දානමය පින්කමක් කරන වෙලාවට. භික්ෂූන් වහස අනුශසනා කරනකොට කියනවා. ලෝබ දේශමෝහ ආදී අකුසල ධර්මයන් තදංග වසයෙන් යටපත් කරගෙන මේ පිණඩතුන් මේ ධනය පූජා කළ කියලා. මකක්ද මේ තදංග වසයෙන් යටපත් කරනවා කියන්නේ. ඒ මොහොතට යටපත් කරනවා. දෙ අපි හැමෝම ගෞව් විධාකාර කෙලෙස් තියෙනවන්නේ. විවිධාකාර කෙලෙස් මේ වෙලාවෙ අපි නැති කරලා දින්නේ ඒ කෙලෙස් තදංගවසයෙන් යටපත් කරලා තියන දැන්තියෙන ශ්‍රද්ධාවයි වීර්ියයි පදනම් කරගෙන එ කෙලෙස් යටපත් කරල තියෙන් තදංගවශයෙන් උදාහරණය කැටිට සඳහන්කළුත් බඩගින්නක් තිේෙනොවන ති ආහා රණු භව කරණ්ඩ තියෙනෙක් ලේසයේ දුරකතනේ පාවිච්චි කරන්න මොනව හරි දුරකතනයෙන් බලන්ඩ හොයන්ඩ අවශ්‍යතාවයක් තියෙනවානගේ සම්බන්ධීින් තියෙන ලේශයේ ඒවා ගේව දැන් අපිට නැතුව නෙමේනිේ නමුත් මේ මොහොතේ ඒ සියල්ල අත්හැරල බනානවා එැවැතින් බනහල ඉවරුණනාට පස්සේ දුකතනයත් පාවිච්චි කරනවා කෑමත් කනවා මේ කරන්ඩ තියෙන ඒ දේව ලබි කරනවා නමු දැන්ඒ දේ කරන්න නැත්තේ ුවමනාව තිබ්බත් ඒ ලේසය යටපත් කරගෙන ඉන්නවා අ ඒකට කියනවා තදංග ප්‍රහාණය කියලා විෂ්කම්බන ප්‍රහාණය කියල කියන්නේ විශ්කම්බන ප්‍රහාණය කියල කියන්නේ කිසියම් යෝගාව චරයන් වහසේ නම සමාධියකට සමවැදිල ඉන්නතා කල් උන්වහන්සගේ හිතේ කෙලෙස් උපදින්නෙ නෑ අපිගමු පැයක් සමාධියක ඉන්නවා කියල ඒ පැය ඇතුළත කිසිම කලේසයක් ඒ චිත්ත සන්තානය තුළ උපදින්නේ නෑ. හැවයි සමාධියෙන් නැගිට්ටට පස්සේ විවිධ කෙලෙස් ආපහු ඒ සිතේ උපදිින්ට පටන්ගන්න. විශ්කම්බන කලකයනෙ ඈත් කරලා තියෙනවා. පැයකට කෙලෙස් ඇත් කරලා තියෙනවා සමාධියයේ ඉන්න තාක්කල්. ඊළකට තියෙන්නේ සමුච්චේද වශයෙන් ප්‍රහාණය කිරීම. මොකදද පිනතින සමුච්චේද වශයෙන් ප්‍රහාණී කරනවා කලකයන්නේ. ඒ කාරණාව සඳහන් කරනවා කෙලෙස් මුලින් කපාහැරීම් වශයෙන් සරුව සම්පූර්ණයම ඒ කෙලෙස් නැති කරනවා. මුලින් කපා හරිනෝ එකන ආය පැලවන්ඩ දෙන්න නෑ සම්පූර්ණය කපල විනාස කරනවා නැවත සමුච්චේද වශයෙන් ප්‍රහාණය වුණ කෙලෙස් නැති කරන්ඩ උත්සාහයක යෙදෙන්ඩ වුවමනාවක් නෑ සමුච්චේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය කලා කියල කියහම නැවතත් කෙලෙස් ප්‍රහාණය කරන් උත්සාහයක යෙදෙන්ඩ දෙයක් නැහැ මොකද සමුච්චේද වශයෙන් නැති කලාට පස්සේ ආය කෙලෙස් උපදින්නේ උපදින්න නැති උපදින නැත්තන් ආයි නති කරන්න දෙයක් නැහැනි. අන්නඒකට කියනවා සමුච්චේද ප්‍රහාණය කියලා. සෝවාන් වෙනවාත් සමගම මේ සංයෝජන දහයෙන් පළමුත් වුණ නැවත නූපදින විදිහෙටම නැති වෙලා යන්න. සංයෝජන දහයක් තියෙනවාන්නේ මේ සංයෝජන කලකිනව සංයෝග කියන කියනවා සංයෝග කියන එක තමයි මෙතන සංයෝජන කියල කියන්නේ සසරත් සමග සංයෝග වෙනවා කත් සංයෝග වෙනවා කියල කියන්නේ සසරත් සමඟ බැඳෙනවා සංසාරෙත් එක්ක එකතු වෙනවා ද අපිව මේ සසරට ඇදල බැඳල තියෙන්න සසර සමඟ අපිව මුහු කරලා තියෙන මේ සංයෝජන කියන ධර්මතා තියනවා දහයක් අපි වට කියනවා දස සංයෝජන කියල. එතවට යම් වීර්්‍යවන්ත උතුමෙක් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබනවත් එක්කම මේ සංයෝජන දහයින් තුනක් නැවත නූපදින විදිහට නැත්තටම නැති කරල දානවා. මොනවාදේ නැති කරන සංයෝජන තුන සක්කාය දිට්ටිය විතකිච්චාව සහ සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැති කරලම දානවා. ආය කලෙ සේහිතය උපදින්නේ උපදින්නේ නෑ. දතිකොට සකදාගාමී සිතෙන් තව ප්‍රමාණයක් නැති කරන නනාගාමී සිතිං තවත් ප්‍රමාණයක් නැතින් අරහත්තයෙන් සියල්ලම නැතිවෙලා යනවා. එ සමුච්චේද ප්‍රහාාණය කියල කියන්නේ නැවත නූපදිනාආකාරයටම විනාස කරලදානවා. එ සෝවාන් වහන්සේ සංයෝජනතුනත් විනාස කරලදානවා. ඒතුන ගැන තමයි අපි සඳහන් කලේ සක්කා දිිට්ති විතිිකිච්චා. සී ලබ්බත පරාමාස කියලා එනිසා පින්නතුනී මෙතන මේ විදිහයට සඳහන් කරනවා මේ සක්කාය දිට්ටිය කියන්නේ මොකක්ද කියලා හැබයි ඒ දීර්ග මාතුරුකාවක් සක්කායි දිට්ටිය කියල කියන්නේ සාකච්ඡා කළ යුතු දීර්ග මාතුරුකාවක් ග මේ සක්කායි දිට්ටිය ආකාර විස්්සක් තියෙනවා මේක සම්පූර්ණම සාකච්ඡා කරනවනං ආකාර විසම පැහැදිලි කරන්න ඕනෑ. නොත් මේ සූත්‍ර දේශනාවේ මෙතෙන්ට අදාළව අපි යම් කිසි ප්‍රමාණයක් මිසක් සියලුම කාරණා මේ තුළිින් සසාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේෙ නෑහ. තත්ත් සතිකායේ විජ්‍යමානී මෙතන සඳහන් කරනවා. පේන්ඩ තියෙනවනං මේ කය. මේ කය සම්බන්ධයෙන් උපාදානස් කන්ද පහත් තියෙනවා අපේ කය අපිට පේනවන්නේ ඒ මක තත්ව සති කායි විද්‍යමානී විද්්‍යමානී කල කියන්නේ විද්‍යාමාන වෙනවා පේන්ඩ සැලසිලා තියනවා කයාපිට පේනවා. එතර මේ කය සම්බන්ධයෙන් උපාධානස්කන්ද පහත් තියෙනවා මන අද උපාදාානස් කන්ධ පහ. රූප උපාධාන කන්දේ වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කල උපාධනස්කන්ද පහක් මේ කය ඇසිුරු කරගෙන තියෙනවා එහෙම ඉස්කන්ද පහකට මේකය බෙදල තියෙනවා ඒ ඒ පුද්ගලයන්ට අවබෝධ වෙන නිසා මේ රූපය කියන එක පේන්න තියෙනවා රූපය අපිට පේනවා විධ රූපගෙන අපි කතා කරන්නේ මනුස්ස රූපය විවිධයි සත්ත රූප විවිධයි එ මේ ආකාරයෙන් රූපය අපිට පේන්්ඩ තියෙනවා. මේ රූපය විධ වසයෙන් කොටස් කීයකට බෙදල තියෙනවාද ධර්මය තුළ රූපය කියන ධර්මතාවය කොටස් විසි අටකට බෙදල තියෙනවා. අපි පොදුවී කියනවා රූපයේ රූපය කොටස් වසයෙන් ධර්මය විසි අටකට බෙදල තියෙනවා නමුත් පින්නතිනේ ප්‍රධාන වශයෙන් අපි රූපය කලකයන්නේ අපේ ඇඟට ප්‍රධන වශයෙන් අපේ ඇගටනය අපිරූපය කියල කියෙන් එදි එතකොට සඳහන් කරනවා මේ ඇඟ කියන එක හැම කෙනෙක්ම දන්නවා ුගේ ශරීරයේ කියල කිය හම හැම කෙනෙක්ම දන්නෝ මොකේට ද ශරීරයේ කියන්නේ කියලා එක හැමෝටම සාධහරණයි ශරීරයේ හැමෝම දන්නවා ඉද වේදනාව කියන එක දන්නඇදද ඉදුට අරාපි කතා කරපු රූපයේ මේ ඇගේ තමා තියන්නේඒ කොටස් කරලා විසියටකට බෙදෙනවා පොදුවේ අපි දන්න විදිහට මේකට ඇඟ කියලා කියනවා ද රූප වදනා වේදනා කියන එක බෙදනා කොහොමද දුක සැප උපේක්හා මෙවිදිර වේදනාව බෙදෙනවා ද අප ඒකත් දන්නවා දුක කියන්නේ මොකදද සැප කියන්නේ මොකක්ද මධ්‍යස්ථ භාවය කිය කියන මොකක්ද අපි කත් දන්නවා ඔහට කියනවා වේදනාස් කන්දය කියලා වේදනාවල් ගොඩක් තියෙන දැන් දුක ඇතුළේ දුකොච්චර තියෙනවාද. විවිධ හේතු නිසා උපදින ද විවිධ හේතු නිසා උපදින සැපය මෙ අධි වශයෙන් ගොඩක් තියෙන සියල්ල එකතු වන්න නිසා තමයි ස්කන්දය කියල කියන්නේ වේදනාස්කන්දය ඉළඟට කියනවා සංඥාස්කන්දයේ හඳුනා ගැනීම හඳුනාගැනීම් ගොඩත් තියෙනවා.ඒගැන විශාල ප්‍රමාණය හඳුනා ගැනීම් තියෙනවා. නිල්පාට අපි හඳුනනවා කහපාට අපි හඳුනනවා රතුපාට අපි හඳුනනවා මිනිසා මනුස්සේ කියපු ගමන් අපි හඳුනනවා තිරිසං සතා තෙරිසං සත්තු කියීපම පිටි අරමුණු වෙනවා විධ සත්තු. ඇ මේ ඔක්කොම අපේ හඳුනා ගැනීමම් නේද. ගහ කියහම හඳුනනෝ මල කියහාම හඳුනනව මේ අදිවශයෙන් අපි හඳුනා ගැනීම. අගේ හඳුනා ගැනීමට කියනව සං්ඥාස් කන්දයි කියලා. ඉලක්ට පින්නතින තියෙන්නේ රූපවේදනා සං්ඥා සංකාර සහ විඤ්ඥාන. ඉලකට සඳහන් කරනවා මෙන්න මේ අංග පහා. අපි උපාධාන කරගත්ත හම අප ඒකට කියනව උපාධානස් කන්දය කියලා. මේ පහ උපාධාන කරගත්ත හම උපාධාන කරගන්නවා කියලා කියන්නේ බැඳෙන්නවා. එමනත්තං අල්ලගන්නවා දැඩිව අල්ලගන්නවා. එකට කියනවා උපාධානස් කන්දය කියලා. මේ පහේ එකතුවට උපාධාන ගොඩ රූප උපාධන වේදන උපාධාන සංඥා උපාධාන සංකාර උපාධාන විඤ්ඥාන උපාධාන, කොටස් පහත් තියෙනවා මේ පහය එකතු කර හම උපාදානස් කන්දයේ කියලා අපි හඳුන්නනවා. ඊළකට පිණඳනමේ උපාදානස් කන්දය, අපි ග්‍රහණය කරගත්ත ආකාර විශ්සත් තියෙනවා. අන්ගේ ආකාර විස්ස ඒකට අපි කියනවා, වීසති වස්තුක සම්මාග. වීසති වස්තුව සක්කායේ දිට්ටිය කියලා. අපි හ මුලින් පැහැදිලි කලා සක්කාය දිට්ටියේ ප්‍රබේද විශසත්යවා. වීසති වස්තුක සක්කායේ දිට්ටියේ. ආං ඒ නිසා මේ කය පිළිබඳව දිට්ටියක් තියෙනවනං ඒකට තමයි සක්කායේ දිට්ටි කියලා කියන්නේ. ඇ ඒකයි මත් සඳහන්කලේක කොටස් වලට බෙදල විසි ආකාරයකින් පැහැදිි කරන්න ඕනේ. මේ සක්කායේ දිට්ටිය කියන කාරණාව මීට වඩා තව ඉතා දීර්ග වශයෙන් ධර්මය පැහැදිලි කරලා තියෙනවාඉ විතිකිච්චා මකදද විති කිච්චාව කියල කියන්නේ විතිකිච්චි තංච මේ ගාථරථනය යක සඳහන් කළා සක්කායේ දිට්ටි විතිකිච්චි තංච සී ලබ්බ තංවා පාදත්තිකිංචි මොකක්ද මේ විතිච්චිතංච. ත විතිකිච්චාව කල සඳහන් කරන්නේ. පිනදන සියලු රෝග සංසිදවන ප්‍රඥ්ඥාවට කියනව නමක් විචිකිච්චිත කියලා. සියලුම රෝග සංසිඳවන ප්‍රඥ්ඥාවට පාවිච්චි කරනවා නමක් ඒකට කියනවා විචිකිච්චිත. සියලු රෝග සංසිඳ වන ප්‍රඥාව එළඟට චිකිත්සා මේ වචන ඕන තරන් අහලතියනවා අපි රෝහලකට ගිය එම නැත්තැන් ආයුරුවයේද රෝහලකට ගිය අපි දක්න චිකිත් සාගාරය මොනොද්ද චිකිත්සා කියල කියන්නේ චිකිත්සා කියලගැන බෙහෙත්වලට බෙහෙත් ගබඩා කරලා තියන ගබඩාවට කියනවා චිකිිත්සා ගාරය කියල බෙහෙත්වලට චිකිත්සා කියල කියනවා චිත් චිකිිත්සක කියල කියෙනෙ බෙහෙත් කරන්න බෙහෙත් කරන්න කියන එකටද වෛද්‍යවරයට එ චිකිත්සක කියල කියන්නේ වෛද්‍යවරයට. ඉළකට සඳහන් කරනවා ප්‍රඥ්ඥාව නැතිවුුණ හම කියනවා වි්චිකිච්චීත කියලා වචනකේ වෙන සිති හිරුුණාද ්ච කියන ප්‍රඥාවට චිකිත් සා කියනවා බෙහෙතට චිකිත් සක කියනවා බෙහෙත් කරන්නට එ ඔක්කොම චියෙන් පටන් කරන්යන්නේ ඊලකට කියනවා වි්චි ච්චිත එතු දෙක චියන්නට අමතර වතවාකරක් තියනවා විච්චි ච්චිත අපි මේ කතා කරන්න හදන සක්කායේ දිිට්ටි විචිකිච්ා කියන කරනඇ තොට මොකද විචිච්චිත කියලා කියන්නේ විචිකිච්චිත කියල කියන්නේ. ප්‍ර්ඥාව නැතිව නහම තමයි විචිච්චිත කියල කියෙන තොට විචිච්චාව කියල ප්‍රඥාව නැති බව කියන එක. ප්‍රඥාව නැති හින්දා. මේ සංසාරය අපිට මොකද වනේ. එනිසා සඳහන් කරනවා. නම විචිකිචත්සක කියන නම ලැබෙන් එං විචිකිච්ාව කිය නම ලැබෙන්න්නේ ප්‍රඥාව නෑ කියන කාරණාවෙන්. රෝගයක් තියෙනවා මිදෙන්න්න බෑ. රෝගෙෙන් ගොඩවෙන්ඩ පුළුහංකමක් නෑ. අර්ථයයි රෝගයෙන් ගොඩවෙන්ඩ බෑ. රෝගෙෙන් මිදෙන්න්න බෑ කියන අර්ථය තමයි මේ විචිකිච්චා කියනකින් කියන්නේ. ඉස්සලටිකි රෝගම්බන්ධයෙන් කතා කලි විචිචිච්චාගලකින් රෝගෙ මිදෙන්ඩ බෑ. මිදෙන් බැරි හේතුවමොකක්ද ප්‍රග්ඥාවනෑ. මොනරෝගෙන්න්ද මෙට මිදෙන්ඩ බැරි ප්‍රඥාව නැතිහින්ද සංසාරය කියන රෝගෙන් මිදෙෙන්ඩ බෑ. සංසාර රෝගෙ මිදෙන්ඩ බෑ මොකක් නැතිහින්දද ප්‍රගඥාව නැතිහින්ද. එනම් ප්‍රග්ඥාව නැති බවට කියන නමක් තමයි විචිකිච්චා කියල කියන්නේ. ප්‍රඥ්ඥාව නැමති බෙහෙත නැති නිසා විචිකිච්චි තන් කියලත් කියනවා. ඒකට කෙටියෙන් අපි බුද්ධාදී අට තැන පිළිබඳව සැකය කියලා හඳුන් වනවා. කෙටියෙෙන් විචිකච්චාවට මකක්ද කියන්නේ. බුද්ධාදී අට තැන පිළිබඳව තියන සැකය. මේ කාරණාව වැඩියෙන් අවබෝධ කරගන්නඩුවන නිසා මං කරුණු ගොක් අවධාරණය කරල සඳහන්කරී. බුද්ධාදී අට තැන පිළිබඳව සැකය කියලෙ හැම සැක කාරණ අටක් නෙමේ කියන්නේ. කරනු කාරණ අටක් ගැන යම් පුද්ගලයකුට සැකයි නං ඔහු තුළ තියෙන විචිකිිච්චාව. එනම් ඔහු මුලින්ම සැක කරන්නේ කුමක් ගැනද තිෙළහුගුරු බුදුරජාණන් වහන්සේ ගැන සැකයි. බ විචිකිච්චාව අපි තුළ තියෙන තා කල් සෝහන් වෙන්නේ නෑ. පිනතන මේ විචිකිච්ඡාවේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සැකය ඇතම් විචිකච්චාව තියෙන තාකල් සෝවාං නොවෙනවා විතරක් නෙමෙයි. බෞද්ධයෙක් වෙන්නෙත් නැෑ.ඒ බෞද්ධයෙක් වවෙන්න බුදුන් සරණයන් න්න එපැයි. භාගිතුන් වහසේ සැකයි න සරණය ඇඩ බැහැෙන. ඉතින් ඊට අනුව කල්පනා කරලා බැලුවොත් මේ ලෝකේ. හැබැ බෞද්ධයන් කීයෙන් කීදනෙක් ඉන්නවාද කියන කාරණාව මහිතන ගණන් කරන්න පුළහන් තරම් පොඩි ප්‍රමාණය ඉන්නේ. අපි හිතනවා අපි බෞද්ධ කියලා. යම් කාරණාවක් කතා කරග නයනකොට සමහරතයෙන් සැකයි. සැක සහිතව තමයි භාරාරන්තියෙන්. මෙමි තැන්ටකද බුදුරජාණන් වහන්සේ ගැන සැකයි කියල කියහම. සමහරු කියනවා බුදුරජාණන් වහසේ පිළිගන්නවා මට සැකනෑ ඒ උත්තමයන් වහන්සේ නවත් කාය ශක්තිය ගැන කියම පිළිගැන්ඩ පොඩ්ඩක් මැලිකරනවා බුදුරජාණන් වහසගේ කාය ශක්තිය කොච්චරිද ඉරදිිමයේ ශක්තියන මේ පියවී ශරීර ශක්තිය ආලතියනවනේද ඒකට කියන්නේ මහා නාරායන සංගහත බලය කියලා ඉරදිමයේ ශක්තිය නොවෙන කාය ශක්තිය මහානාරායන සංගහත බලය. ඒ කියනෙ කොච්චර විතර බලයක්ද. ඉති ඕක පැහැදිලි කරන්න බිනතින ඇත්කුල දහයක් ගැන කතා කරන්න ඕනේ. දේශනාවල් වල පැහැදිලි කරලා තියෙනවා. ඒ ඇත්කුල දහයේ උසස්ම ඇත්කුලේ තමයි චද්ධන්තකුලේ. කාලවකං්ච ගංගෙියන්, පණ්ඩරං තම්බ පංගලං, ගන්ද මංගල හේ මංච, උපෝසත චද්ධන්තිමේ දස මේ තමයි ඇත්කුල දහය. ඒෙන් නමවෙෙනඇත් කුළේ තමයි උපෝසත කුේ දහවෙෙන ඇත්කුලේ තමයි චද්දන්තකුලේ. ඉති මේ ඇත්තුන්ගේ ශක්තිය දහයෙන් දහයට දහයිෙන් දහයට ගුණ වෙනවා. එෙහිෙම ගුණවෙලා ගුණවෙලා ඇවිල්ලා උපෝසත කුලේ ඇතෙක්ගාවට එනකොට උපෝසත කුලේ ඇතකොට තියෙනවා මධ්‍යම ප්‍රමාණය පුරුෂයෝ කෝටිස්සීයක ශක්තිය. උපෝසත කොලෙකුට මධ්‍යම ප්‍රමාණය පුරුෂයෝ කෝටිසීයක ශක්තිය තියෙනවා. එකමද සඳහ කිරුවනි දහයින් ඳහට ගුණ වෙනවා කියලා. ලාබාලම ඇත්කොලේ තමයි කාලවක කාලවකංච ගංගෙයන් කාලවක කියන ඇතෙකුටේ මධ්‍යම ප්‍රමාණී පුරුෂයෝ දහයක ශක්තිය තියෙනවා ඉළඟට ඉන්නේ ගංගෙය ඇත්කුලේෙන කාලවකංච ගංගෙයන්. ගංගෙය ඇතෙකුට කාලවක ඇත්තු දහයක ශක්තිය තියෙනවා. තේරුණාද කාලවකෙකුට මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ දහයක ශක්තිය තියෙනව, ගංගෙයි ඇතිෙකුට කාලවක ඇත්තු දහයක ශක්තිය තියනවා මිනිස්සුන්ගේ වශයෙන් ගංගෙයේ ඇතකුට කොච්චර ශක්තිය තියෙනවාද සීයයි දවරත් දයි සීයයි කාලුවකංච ගංගය ඉළඟන පණඩ පණඩර ඇතකුට ගංගෙයේ ඇත්තු දහයක ශක්තිය තියෙනවා එ පණඩර ඇතකුට මිනිස්සු කීදනුගේ ශක්තිය තියෙනවාද සීව්වා දහයක් දාහයි අන්න එහෙම තමයි මේ චක්‍රය ගුණවෙවිී යන්න එහෙම ගුණවිවී ගිහිෙල්ලා උපෝසත කුලේ ඇතෙක් ගාවට එනෙකොට ඒ ඇතාට මධ්‍යම ප්‍රමාණයේ පුරුෂිූ කෝටිස්සීයක ශක්තිය තියෙනවා. චද්ධන්ත කුලේ ඇතෙකුට උපෝසතකුලේ ඇත්තු දහයක ශක්තිය තියෙනවා. එතකොට මධ්‍යම ප්‍රමාණයේ පුරුෂිූ කෝටි දාහක ශක්තිය චද්දන්ත කුලේ ඇතිකුට තියෙනවා. සුළුපටු ශක්තියද මිනිස්සු කෝටියකද දෙකකද මිනිස්සු කෝටි දාහක ශක්තිය. භාග්‍යතුන් වහන්සේට චද්ධන්තකුලේ ඇත්තු දහයක ශක්තිය තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍ය ශරීර ශක්තිය. චද්ධන්තෝ දහයක ශක්තිය. මධ්‍යමපමානයේ පුරුෂයන්ගේ ශක්තියෙන් බැලුවොත් මිනිස්සු කෝටි දහදාහක ශක්තිය. තනියම තමන්ගේ හිතෙන් අහල බලන්ඩ පිළිගණ්ඩ පුළහන්ඳ කියලා. සැකහිතෙන් නැද්ද ිච්චර ශක්තිය තිබ්බද කියල අන්න එහෙම සැකයක් උපදින තා කල් බුදුන් සැරණ න්න බෑ. වැද භාග්‍යතුන් වහන්සේට එහෙම ශක්තිය තිබුණ කියලා අපිට සැකකරන්ඩ තියෙන සාධහරණ අයිතියමුකක්ද. ශක්තිය ලැබෙන්න්නේ මොනවා නිසාද. කෙටියෙන්ම සඳහංකලී අන්න දූ බලදූ හෝතියි. ආහාර දුන්නහම බලය ලැබෙනවා කියලා සූත්‍රවල සඳහන් කරනවා දන් දුන්නහම බලය ලැබෙනවා. ක අට්ටකතාව පැහැදිලි කරනකොට ආහාර දුන්නහම පංචවිධ කාරණාවක් ලැබෙනවා කියල කියනවා. මොනෝදී ආවිුෂය ලැබෙනවා මොද අපේ ආවශ්‍යය රැජිලතියනෙන ආහාරයත් එක්කෙනි. වර්ණේ දයනෙ ආහාරයඇත්ත එක්ක. සැපේතියෙන් එත්තා ආහාරයක් එක්ක. බලේතියෙන්නෙත් ආහාර ඇත්තෙක්ක ආයුෂය වර්ණය සැපය බලයකන මේ පංච විධ කාරණාව මහම්බවෙන්නෙ මකක් නිසාද ආහාරය නිසා. තෙන ආහාර දන්දුන්න හම ප්‍රධාන වසයෙන් ලැබෙන්නේ අන්න දූ බලදූ හෝතී බලය ලැබෙනවා. ලොතුරා බුදුරජාණන් වහන්සේ මොන තරන් දන්දුන්නද බුද්ධත්තය වවී. දාන පාරමිතාව පුරණ කාලේ දන්දුන්න තරම ගැන සඳහන් කරනකට විශේෂයෙන් පැහැදිලි කරනවා සත පුඥ්ඥ ලක්ෂණය ගැන. අප ිඳුතු හද නොනේ දමකක්ද සතපුං්ඥ ලක්ෂණය කියන්නේ කියලා. සතපු්්‍ය ලක්ෂණය කියල කියන්නේ. අනන්ත සක්වල නිමක් නෑණ පිඳතුනි අනන්තය කියන්නේ එකටන. අනන්ත? සක් අනන්ත ජීීන් අනන්තසක්වල අනන්ත ජීවීන්. එක්කෙනෙක් තනියම දාන සීයක් දෙනවා. තෙරෙනද කාරණාව අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනෙක් තනියම දාන සීයක් දෙනවා. එතවට මේ අනන්ත ජීවීන් ඔක්කොම දාන සීය සීය දුන්නහම, මොන තරං දාන කන්ද ගොඩ ගෙහිදේ. හිතින් අරමුණු කරන්ඩුවත් බැන අපට ප්‍රමාණේ යම් ප්‍රමාණයක් ගොඩ ගැහෙනවද මහබෝසතානන් වහන්සේ ලොවතුරා බුදු බවවෙනුවෙන් ආං ඒ දාන කන්ද වගේ දාන දහයක් තනියමදීල තියෙනවා. අන්න එකට කනවා සතපුං්ඥ ලක්ෂණය කියලා. සංසාරි ඒ තරම්ම දන්දුන්නේ මෙ මහා පුරුෂයට මෙච්චර ශක්තිය ලැබෙනවා කිය සිතුවට පුදුම සහගත නැහ. පිඳතිනි දාන දහයක් තනින්ම් දුනවේ දාන සීයක් තනයම දෙෙනවා. සතපු්ඥලක්ෂන්නේ. අනන්ත සක්කොල අනන්ත ජීවීන් එක්කෙනා දානසීය සීය යම්ප්‍රමාණයක් දන්දී ලතියෙනවාද. ඒ ප්‍රමාණය වගේ දානසීයක් තනියමදී ලතියෙනවා. එකට කියන්නේ. සතපුං්ඥ ලක්ෂණය අන්න ඒ සතපු්්‍ය ලක්ෂණයත් එක්ක තමයි ඔය දෙතිස් මහාපුරුෂ ලක්ෂණ එහෙම පහළවෙන්න සතපු්ඥ ලක්ෂණය බලපානවා ඉති එතකොට මේ තරම් කායශක්තියක් ලැබෙනම කියන එක සැකයිද අන්න එහෙම මූලාශරෝ සේ හොයාගෙන ගිහිල්ල ගිහිල්ලා අපේ හිතේ උපදින සැකේ නැති කර ගැන්ඩෝන එනම් කාය බලය සාමානනිිකනෙකුට සැකයි ශරීර වර්ණය බාගිතුන් වහසිග වර්ණ මොනවගේද ජාතරූපවරණයි එත මොනවද ජාතරූපවරණයි කියන්නේ. මෙලෝකයේ ප්‍රත්තරං වර්ගකීයක් ගැන කියනවද ධර්මයේ තියෙනවා රත්තරං වර්ග හතරක් සිංගී සුවන්න කෙලෙ එක ජාතියක් තියෙනවා අඟක් වගේ මහපොළොවේ හෙදෙනවා. කාංචන කිය ජාතියක් තියනවා. පරුවතවල තමයි ඒ රත්තරං හැදෙන්නේ. කාංචන. හටක කියල ජාතියක් තියනවා. විස්්තර කරලාතියනෙ කූම් ිවිසින් එකතු කරන අද රත්තරං කියලා. ජාතරූප කියල ජාතියක් තියනවා. මෙලෝකේ තියන හොඳම රත්තරං තියෙන්නේ මහමුහුදී. ඔබ මම පලදින රත්තරනුත්ගෙන ඔබ පලදින රත්තරනුත් මහමුහදෙන් ගොඩගත්ත රත්තරන්නම් ඒක තමයි ලෝකෙ තියන හොඳම රත්තර ඇ මහමුදෙෙන් ගොඩගත්ත රත්තරන් අපි ගාව නෑ පොලෝ හරලා හොයාගත්ත රත්තරන් තමයි තියෙන. නමුත් භාග්‍යතුන් වහන්සේගේ වර්ණය ජාතරූපවරණයි කන ලෝකේ තියන පිරිසිදුම රත්තරංගොල වර්ණය තමයි භාගිතුන් වහසිර තියෙන්නේ අපි සාමාන්‍ය කතාවට ගැන්නේ භාගිතු වහසේ රන්වන් පාටයි. ඉති රන්වන් පාටයි කියල කීවට ජාතරූප දන්න ඇති අපිට තේරෙන්න්නේ පින්නතින. එමනේ දෙතකොට නිකං හිතන්නක පිත්තල. හොඳට මැදලා අලුත් පිත්තල භාජනයක් තිය හම නොදන්න කෙනෙක් හිතනව රත්තරන් කියලා දැ පිත්ත ලෝලින් ලස්සන මලක්හදල තියෙනවා. කෙනෙක් හොරක කරන්න බළුවන් රන් මලක් කියලා ට මේක පිත්තල නමුත් හිතා ගන්න බෑ. හැබැයි එච්චර දිලිසෙන පිත්තල ළඟ රත්තරං කැබැල්ලකුත් ගෙනනල්ල තිබ්බොත් අපිට පේනවා පිත්තල වලට වැඩියෙන් රත්තරම් බැබලි නෝ කියලා. එතකට වෙනස පේනවන්නේ එතකට අපිගාවතියන රත්තරං ළඟ ජාතරූප ගෙනල්ල තිබ්බොත් අපි ළඟ තියන රත්තරං ගොල්ට වඩා ජාතරූප බැබලෙනවා කියලා එදාට අයි තේරෙන්නේ. නමුත් අපි ජාතරූප දැකල නැහැ. නමුත් ලෝකෙ ජාතරූප නැද්ද සඳහන් කරනවා ලෝකයේ දක්ෂ කිමිදුම්කාරියෝ අදත් සාගර පතුලට කිමිදිලා ජාතරූප ගොඩගන්නවා කියලා. මේ ලෝකෙ අති සුවිශේෂ මුදලකට ජාතරූපකින් විකුණනව කියලත් සාමාන්‍ය වර්තමාන්‍ය සඳහන් කරනවා. මං කියන්නේ. එන් රන් කැබැල්ලක් දැකගන්ඩ පින් තිබුණොත් භාගිතුන් වහසගේ ශරීර දහතුව මේ වරණයි නේද කල හිතා ග්ඩවත් අපිට පුළුවන් වේවිී. ඉතින් එහෙම රත්තරං පාට ඇඟක් තිබනද කියලා සැකහිතෙන් නැත්්ද. වර්ණය හම්බවෙන්න මොනව නිසාද තැන් බලය හම්බෙනවකි ආහාර දුන්නහම. වර්න්නේය හම්බවෙන්න පිනතින වස්ත්‍ර දන්දුන්නහම. අන්නදෝ බලදෝ හෝතී වත්තදෝ හෝති වන්නද වස්ත්‍ර දුන්නහම හම්බ වෙන්නේ වර්ණ සම්පත් මහභෝෂතාාණන් වහන්සේ මොන තරන්නන් රෙදි පිළි දැදුන් අදළ උතරාබතුවෙෙන්ට. අස්සනවාර්ණයක් කම්බෙලා තියනවා. ශරීර වර්ණය ලස්සන වෙඩෙ වස්ත්‍රදන්දීල විතරක් නෙමෙයි කරගත්තා සීමමාන්තිික පුුණ්්‍ය ශක්තිීන් බහ බෝසතානන් වහසනමක් ළඟ තියෙනවා. අපිට ශරීර වර්ණයයක් සමහරලාට සැකයි ඒ විත රැක්්නමේ ්‍රඩ්ඩ්වර්ණ රශ්මියත් සැකයි. සමහර කෙනෙක් කියන්නේ ඇයි බුදුරජාණන් වහසේ රැස්විහිදෙනවාවද කියල. එම රැස්වවිහිෙන මිනිස්ස ඉන්නවද කියලා හිතන්නේ භාගිතුන් වහසකෙන් විතරද රැස්වහිදිල ත. පිෙනන යසෝදරා දේවීගෙත රැස්වහිදෙනවා. මහාමායා දේවීගෙත රැස්විහිදෙනවා. ඉතිං ඒ විහිදින ප්‍රමාණයයක්න් සුද්දෝදන මහරජ්ජරූ පි ප්‍රමාණි කරන්න බෑනි යසෝදරාදේවින් වහන්ස පිළිබඳවත් මහාමායාදේවින් වහන්සේ පිළිබඳවත් අපේ ධර්මයේ දේර්ගවසයෙන් විස්තර කරල නෑ එවුනට ජනපද කල්ල්‍යයානි ගැන ගොඩක් විස්තර කරල්ල තිවා එතකොට ඇයි අර දෙ අර මූලික උත්තමාාවියෝ දෙන්න ගැෙන විස්තර කල්ල නැත්තේ සඳහන් කරනවා ඒ රූප දෙක විස්තර කරන්න තේරෙන්න්නේ කියලා මහාමායා නම තිබ්බ කියල කිය නේකන්නේ. හැබැවින්ම මේ ලෝකයේ කිසිම කෙනෙකුට අදහගඩ බැරි මායාාවත් වගේ රූපයක්. එක නිසාම තමයි මහා මායා කියලා නම තියන්නේ එක විස්තර කරන්න බෑ කෙනෙකුට. විස්තර කළොත් ඒ රූපේට අසාධාරණයක් වෙනවා. ඒකන නිසා විස්තර කරන්න බැහැ. ඉති ඒ රූප දෙකම විස්තර නොකර. ජනපද කල්්‍යයා නිවර්ණා කරනකොට සඳහන් කරනවා රියන් ගණනක් දිගපල්ලදයන කාමරයක ජනපද කල්්‍යයානය රාත්‍රියය ඉන්නකොට. ඒ කාමරේ ඇතුල වෙන බඩු බාහිරාදයක් ගණඩ යන කෙනෙකොට අමුතු පහන් දල්වන්ඩ වුවමනා නෑ කියලා. ොද ඇගේ ශරීරයෙන් විහිදෙන කාන් තියෙන්ගේ කාමරයම නිරන්තරයෙන් එළියයි. ජනපද කල්්‍යයාානිගේ ඇගෙන් එහෙම එලිය විහිදෙනව නං මායාදේවන් වහන්සේගෙනුත්. සෝ දර උත්තමාවගේ චීරයේ කොහොම වවැඩ ඇද කියන කාරණාව අපට හිතාගණ්ඩ තමයි ඉඩ තියල තියන්නේ. එති ඊට වඩා තව රැස් විහිදුනා ඉදල තියෙනවා. ඉ භාගිතුන් වහන්සේගෙන් විහිෙන රශ්මිය වගේ රශ්මියක් ආගිවත් විහින්නේ විහි දෙන්නේ නෑ. දව සංසාරී අසීමමාන්තික පින් අපෙන් රැස් විහි දෙන්න ඇතිහින්ද අනිකා අයිගත් තිහිෙන්නේ කියල කල්පනකට වැඩටනන්නේ ඇදැන් සමහර තර් කරන්නේ. දධාර්ථුමාරයක් කොහොම ඉපදිච්චකමගගේ විද්දිී. තර්ක කරනවා මේ දවස්වල සිද්ධාර්ථකුමාරයක් කොහොම ඉපදිච්චකම කතා කළේ වර්තමානය අපිට බෑන්නේ. දැන් එතකොට මේ මහාකල්බ අසංගගානක් පින්පුරාපු උත්තමයක්ත් අපේ ගනයට දාගෙන ඉතියෙන් න එතන වැරදිලා තියෙන්නේ. ඉතිං ඒක හින්දා භාගිතුන් වහන්සේ ගැන ඕන තරන් අපිට සැක පහල වෙනවා ඒ සැක සංසිදනතා කල් මේ සෝවාන් කියන උතු මාර් මාර්ග පලයට නං කවර කවුම දාකුවත් එන්ඩ පුළුහංකමක් නෑ එනම් බුද්ධදී අට තැන පිළිබඳව සැකේ කියලක හම භාගිතන් වහස ගැන සැකේ පලවෙන්නේ එකඒ සැකයි තියනතා කල් මම් බෞද්ධය කියල හිතාගෙන ඉන්නවා මිසක් බෞද්ධකමත් මංගාව නැහැ ඇති ඊනකට සඳහන් කරනවා ධර්මය ගැනත් සැකයින බුදුරජාණන් වහස ගැන සැකයි වගේම ධර්මය ගැනත් සැකයි ාගතතුන් වහන්සේ දේශනා කළ ධර්මය ගැන සැකයක් මතුවෙනවනං ඒ සැකය මතුවෙන්ඩ පටන් ගත්ත තැනයිදලා ඔහුගේ නිවන් මාර්ගයේ නවතින්ඩ පටන් ගන්න. ධර්මය ගැන යමිකුට සැකද ඒ සැක උපදිනවත් එක්කම නිවන් මග නවතින්ඩ ගන්නවා. ද මේ ධර්මරත්නයේ සැකයි නං ඒ ධර්මරත්යෙන් එතර වඩ පුළ හංකමක් නැහැ. ධර්මය සැකන ඇති වඩුවන්නේ භාගිතුන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මය ලෝක සත්වයාට සංසාර සාගරයෙන් එතරවීම සඳහාමයි. මේක මෙහෙම වෙඩ බෑ කියලකිවට බෑ කියල අපි කීවට හරියන්නේ නෑ අපි කියන දේවල් හරියෙන් නෑමේ ලෝකේ. සරුවගතා ඥානයෙන් මෙවා මොන්න තරං පරීක්්ෂා කරලලතියෙන්. සංසාරය මොනතරං පරීක්ෂා කරලද සරුවගතා ඥානය ලබලතියෙන්. ධර්මය සකයින්නං දෙවනි සැය ධර්මය පිළිබඳව සැකේ තුන්ගෙනනි සැකය සංගරත්නයේ පිළිබඳව උතියන සැකඩේ. පින්වතන අපි අනුරුද්ධ මහාරහතන් වහන්සේ. කිනම් ලාබීන්නත රගග්‍රස්ථානේද දරන්නේ. දිවැස් ලාබීන්නත රග්ගස්ථානනය දරන්නේ. අනුද්ධ මාරහතන් වහසේ දිවැස් ඇත්තඋන්නත රග්‍රස්ථානය එතකොට අනුරුද්ධයන් වහන්සේ සාමාන්‍යයෙන් උදේට පුබ්බේ නිවාසානුශසති ඥානයෙන් කල්පදාහක් අතීතයට බලනෝ මහාකල්පදාහක් අතීතයට බලනවා එළඟට සක්වලවල් දහදා දිහා වර්තමානය බලනවා ඊළඟට සඳහන් කරනවා අනාගතයටත් කල්පදාහක් බලනවා අතීතයට කල්පදාහක් බලනවා අනාගතයට කල්පදාහක් බලනෝ වර්තමානයේ බලනකොට සක් කොළවල් ද හදාහක් බලනවා අනුරෘද්්‍යයන් වහන්සේට බලඩ පුළුවන් ප්‍රමාණයේ අතීතයට කල්ප ලක්ෂයක් බලන්ඩ පුළුවන් අනාගතයටත් කල්ප ලක්ෂයක් බලන්න පුළුවන් නොවතිසින් සාමාන්‍ය දෛනිකව කල්පදාහක් දිහා බලනවා එක පුද්ගලයකුට මේ කල්පයක් කිය අපිට වචනය විතරයි. කල්පය කොච්චර දිගත කියලා පිට තේරෙන්න්නන අපිත් හොම ඉන්නනෑ. අපිත් සැක කරන්න ගන්නවා. කල්පයක් ඒ තරම්ම දිගයි. ඉති එක පුද්ගලයකුට මේ තරම් දිගු සසරත් බලන්ඩ පුළුහන්ද කියල සංගරත්නය ගැන සැකවපදවන්ඩ පටන් ගන්න. එද අපි ගැලීම සව් කෙලෙස් නසලා මහාකල්ප ලක්ෂයක් පාරමි පුරලා මේ සංසාරයෙන් එලියට ගහෙල්ල නන්නේ. සංසාරය ඇතුළේ ඉඳගන මාරයගේ දෝතට මැදි වෙලා අපිට මොනෝද තේරෙන්නේ. අපිට ගොඩක් තේරෙන්නේ ගොඩක් න කොහොමත් තේරෙන්නේ. අවිද්‍යාව කියන අන්දකාරයෙන් ගිලිල් යින්නේ. මොකුත් පේන මාරයාගේ පංචකාමය විතරයි අපිට ටිකක්යන්නේ ඒක නිසා. ආර්ය තුන් වහන්සල දැකපු ලෝකයේ දැකපු නෙමීම අපිට නෑ ඉතිඒ නිසා අපේ ලෝකයේ නිකන් අර ලිඳේ ඉන්න මැඩියෝගී එතනි එහහා පැත්ත ලෝකය ගැ අපිට දින සැකය. නමුත් ලෝකෙන් එතර වෙච්චි උත්තමයෝ ලෝකයේම කද කියලා කියල දීල තියෙනවා. එතර වන්න පාරත් කියල දීල තියෙනවා. අපිට තියන දැන් සැකරඩන මේ පෙන් අපපු පාරදිග යන්ඩේ. එහම ගියොත් පුලළහන් එලිට න්ඩ සැකරනතාක් කල් මේ ඇතුළෙම තමයි දහෙමනන් මෙතන් අපිසාඳන් කතා කළා මේ බුද්ධාදී අට තැන පිළිබඳව සැකය කියන කාරණාව කාරණා තුනක් ඉතින් තවකාරවා පහක් කතා කරන්න තියෙනවා නමු ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපිට හතලිස් අටවෙනි ධර්ම දේශනාව නිමා කරඩ සිද්ධ වෙනවා මේ වෙලාවේ. උතුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදුකරනු ලබන හතලස් අටවිනි ධර්ම දේශනාව අපි මේ විදිහයට නිමා කරමුහතලිස් නමවෙනි ධර්ම දේශනාවෙන් ඉදිරි කාරණාටික සාකච්ඡා කරන්න කල් ඉතිරු කරගෙන. වෙනතුන අද මේවාගේ උතුම් සූත්‍රරේකින් එක දේශනාවක් ලෝකයට දානය කරවන්ඩ දායිකත්වය දරුන් ලැගුවේ ඇල්දිනයේ කඩවත පදිංචි ඩුබයි රටේ සේවේ නියුතු උදිිත තරංග මහත්මා සහ රෝෂානයේ නිලුෂිකා මහත්මිය විසින්. ඒ සැදහැති පින්නතුන් දෙපළගේ උතුම් අරමුණ හැටියට මුලින්ම සඳහන් කරනවා. චන්ද්‍රා මදුරක් පෙරුම මෑනියන් චන්ද්‍රා විතානාච්චි මෑණියන් නලින් දර්ශන ගමගේ සහෝදරයා එන් ඒ ඇලිස් නෝනා ඩැනී උපාසක මහත්මා ඇතුළු මේගිය සියලුම ඥාතිමිත්‍රාදීන්ට මවුපියන්ට මේ උතුම් සද්ධරම දානයෙන් ලබාගත්ත කුසල කරමේ අඩු නැතුව අනුමෝදං වේවා අමතරව සජීවත්ත සිටින දෙපාර්ශයම පින්වත් දෙමව්පියන් වන පියදාස නියවටන් විතානාචිපියාණන්ටත් රංජිත් කංකානම් දුරගේ පියාණන්ටත් ලීලා මදුරපෙරුම මෑනියන්ටත් විනීතා මෑණියන් ඇතුළු පවුලි සියරු දෙනාට ආශිරවාද කිරීම සහ. උදිත සහ රෝෂානීයන අයගේත් සියලු දෙනාගේ යහපත පිණිස උතුම් යහපත් බලාපොරොත්තු සියල්ලක් මැනවෙන් ඉෂ්ට සිද්ධ වේවා තුනුරුවන්ගේ ආශිරුවාදේ ලැබේවා නිදුක් නිරෝගි භාවේ චිරජීවනය උදවේවා කියල ප්‍රාර්ථනා කරනවා ඊට අමත්‍රව දේශකයණන් වහන්සේටත් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය ලැබේවා කියලා බොහොම කල්්‍යාන මිත්‍රරත්වයෙන් අපටත් ආශිරුවාද කරලා පින් අනු මෝදන් කරලා තියෙනවා අප විසින් ැස්කරගත්ත කුසලයත් මේ පින්නතුන්ට අනු මෝදං වීවා ඔබ විසින් රැස්කරගත්ත කුසලයත් ඔබ සතුව තියෙනවා මේ උතුම් කුසල ධරමයන්ගේ අනන්තානු භාාවයෙන් ඉතාමයික් මං භවයික ඉතාමත්ම කිටි කාලේකින් සැප සහගත ප්‍රතිපතාවකින් අමාමහ නිවනින්ම සැනසෙන්ඩ මේ කුසල් හේතුවාසනවීවා කල ප්‍රාර්ථනා කරන්න සठచබुම්මට्ठा දේවානාග මහිද්දිකා පnyaන්ang අන dhi್වා చिරරකం තුළකසාසන දේව වසතුකාලේනే සස්්‍යිය සම්පත්ති හිතුచ පීතో බවතුළකෝచරජා බවතු දම්මකු